සුපුරුදුපරිතිදතා පිත එකතන ඔගුරු සිරු දෙනාට මුලින්ම අයිබෝහය කියලම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අලුත් පාඩමක්කික මං ඔගලන් මුණ ගහන්න වෙලෙන්නේ ගොඩ කාලෙකට පස්සේ. ඇත්තරම් මගින් ගොඩ දෙනෙක් කතා කරලා හැබැයි වීඩියෝ එකක් කරේ නැත්තේ, අලුතෙන් වීඩියෝ එන්නේ නැද්ද, ඔගොල්ලෝ වීඩියෝ කරන්නේ නැවත්තලා තියෙන්නේ එහෙම කියලා. ඇත්තම පොඩි කාලයක් හිටියා මම, පොඩි කාලයක් ගත්තා මගේ වැඩ කටයුතුත් එක්ක. මට ඒකයි වෙලාවක් තිබ්බේ නැහැ මට අලුතෙන් වීඩියෝ එකක් කරන්න. ඉතින් ඒක නිසා කෙටි නිහඬියාවකින් පස්සේ අද මම ඔයගලන්ට අලුත් පාඩමක් එක්ක ඔයගලන්ව මුණ ගැහෙන්න ආවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සී ෆ්ලෝට් එක ගැන. සී ෆ්ලෝට් එක ගැන කියද්දි ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝස් බැලුවා නම් මම සී ෆ්ලෝට් එක ගැන වීඩියෝ එකක් කරා. මම අද ඉඳලා කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ කිහිපයකින්, මේක අපි බිගිනර් ලෙසන් සීරීස් එක වගේම ලෙසන් සීරීස් එකක් විදිහට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම බිගින් ලෙසන් සීරීස් එක කරලා තිබ්බේ ඩබල් ජී ෆ්ලෝට් එකකින් කොහොමද ඔයගොල්ලෝ අලුතෙන් පුරුදු වෙන කෙනෙක්ට කොහොමද වාදනය කරන්නේ කියන එක ගැන. ඒ වගේම තමයි ඩබල් ජී බටලාවට පස්සේ අපිට සරලම ලේසියෙන්ම පිළිගෙන ගන්න තියෙන ඊළඟ බටලාව තමයි සී ෆ්ලූට් එක කියලා කියන්නේ. ඉතින් අද ඉඳලා අපි සාකච්ඡා කරමු වීඩියෝ කිහිපයකින් කොහොමද සී ෆ්ලූට් එකෙන් වාදනය කරන්නේ මුලින් ඉඳලා පුරුදු වෙන කෙනෙක්ට කියන එක. ඇත්තම මම මේ සී බටලාව ගැන මෙහෙම වීඩියෝ පෙලක් කරන්න ලොකුම හේතු විදිහට මම දැක්කේ මේ තාක් දුරට මට ආපු ප්‍රශ්නත් එක්ක ගොඩ දෙනෙක්ට තිබ්බ ගැටලුවක් තමයි ඩබල් ජී බටනලාවේ හරි ශ්‍රුති පිහිටන ඩබල් ජී බටනලාවක් හරි ස්වරස්ථාන තියෙන ඩබල් ජී බටනලාවක් සාමාන්‍යයෙන් මිලෙන් ටිකක් වැඩි. ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක්ට ඩබල් ජී ෆ්ලූට් එකට යන්න අමාරුයි මේ ආර්ථික තත්ත්වෙත් එක්ක. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට සී ෆ්ලූට් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඩබල් ජී ෆ්ලූට් එකට වඩා සාමාන්‍යයෙන් මිලෙන් ටිකක් අඩුයි සී ෆ්ලූට් එක. ඒ වගේම තමයි තව ගැටලුවක් තිබ්බ ගොඩ දෙනෙක්ට ඩබල් ජී බටනලාව සහ ඩබල් ජී බටනලාවේ ස්වර සිදුරු පිහිටන දුර. උගලන්ට පේන ඇති ඩබල් ජී බටනලාවේ ස්වර සිදුරු පිහිටන දුර. ඒ වගේම තමයි සී බටනලාවේ ස්වර සිදුරු පිහිටන දුර. මේ දෙක අතර උගලන්ට පැහැදිලි වෙනසක් පේනවා ඇති. සී බටලා මේ තියෙන්නේ සී බටනලාව, මේ තියෙන්නේ ඩබල් ජී බටලාව. සී බටලාවේ ස්වර සිදුරු ඩබල් ජී බටලාවේ ස්වර සිදුරු වලට වඩා ටිකක් ළඟින් පිහිටන්නේ. ඉතින් ගොඩ දෙනෙක්ට තිබ්බ ගැටලුවක් තමයි ඩබල් ජී බටලාව අල්ලගන්න අමාරුයි. පොඩි අය ඉස්කෝලේ යන ළමයි. ඉතින් ඒගොල්ලන්ටත් ගොඩක් අමාරු ඩබල් ජී බටලාවක ගත්තාම ටිකක් සිදුරු දුරින් තියෙන්නේ. ඉතින් ඒක ටිකක් පුහුණු වෙන කෙනෙක්ට, අලුතෙන්ම පුහුණු වෙන කෙනෙක්ට ටිකක් අපහසුයි. ඉතින් ඊට වඩා සිදුරු ළඟින් පිහිටන සී බටනලාව අත වශයෙන්ම ඔයගොල්ලන්ට පුරුදු වෙන්න ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම විශ්වාස කරනේ වගේම මේ වීඩියෝ පාඩම් මාලාව ඉවර වෙනකොට ඕගොල්ලෝ ෆ්ලූට් දෙකක් හොඳටම ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි පහසුවෙන් ප්‍රැක්ටිස් කරන්න, පහසුවෙන් බටලා වාදනය ආරම්භ කරන්න ඔයගොල්ලන්ට තව එක පියවරක් මම කියලා දීලා තියෙනවා. ඉතින් අපි අද ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු මේ සී බටනලාව කියන්නේ මොකක්ද, සී බටනලාවේ ස්වර පිහිටන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් සී බටනලාව. අපි සාමාන්‍ය ෆ්ලූට් සෙට් එකක් ගත්තාම සී බටනලාව වර්ග අපිට දෙකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සී, ඒ කියන්නේ ඔක්කොම සිදුරු වහපුවාම සාස්වරය වාදනය වෙන බටනලා දෙකක්. අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වනවා C1 කියලා. ඊට පස්සේ මේ ෆ්ලූට් එක හඳුන්වනවා අපි ඩබල් C කියලා. එතකොට මේ බටනලා දෙක අතර හඬ වෙනස කලින් මම ඔයගලන්ට G ෆ්ලූට් ගැන කරා. ඒ වගේම තමයි මේ බටනලාවේ හඬේ තීව්‍රතාවය වැඩි, මේ බටනලාවේ හඬේ තීව්‍රතාවය අඩුයි. අපි චුට්ටක් වාදනය කරලා බලමු. මේ තියෙන්නේ C1 බටනලාව. හොඳට අහන්න. ඔය සාමාන්‍ය ස්වර සප්තකයේ වාදනය කරද්දී කොහොමද ඇහෙන්නේ කියන එක. ඒකට මම මේ
double C flute එක මම වාදනය කරලා පෙන්නන්නම්. ඔබලන්ට දැන් මේ හඬ දෙක අතර වෙනස පැහැදිලි ඇත. මේ double C බටනලාවේ බේස් හඬ වැඩි. ඒ වගේම C1 බටනලාවේ හයිස් එහෙම නැත්නම් හඬ තීව්‍රතාවයේ වැඩි. ඉතින් අපි දැන් බලමු ඔයගලන්ට දැන් තේරෙනවා ඇති flute set එකක් ගත්තාම flute set එක C1 ගේ බටනලා දෙකක් තියෙනවා. එකක් අපි හඳුන්වනවා C1 කියලා. අනිත් flute එක හඳුන්වනවා double C කියලා. එහෙම නැත්නම් අපි දන්නවනේ ලංකාවේ එක ක්‍රමයක් තියෙනවා හඳුන්වන. ඒ වගේම තමයි ඉන්දියානු විදිහට අපි හඳුන්වනවා. එතකොට තව ක්‍රමයක් තියෙනවා. අපි ලංකාවේ ක්‍රමයට flute set එකක බටනලා C වර්ගයේ බටනලා තියෙනවා දෙකක්. C වර්ගයේ බටනලා දෙකක් තියෙන එකක් තමයි C1 කියලා කියන්නේ. අනිත් එක ඇවිල්ලා double C. එහෙම නැත්නම් ඉන්දියානු ක්‍රමයට අපි බටනලා හඳුන්වන්නේ සිදුරු තුනක් වහලා වාදනය වෙන සැරයක් එක්ක තමයි බටනලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට හඳුන්වුවොත් මේ C1 කියලා කියන්නේ F middle flute. ඊට පස්සේ double C කියලා කියන්නේ F base flute කියන එක. එතකොට දැන් මේ බටලා වර්ග දෙක හඳුනන විදිය ගැන ඔයගලන්ට පැහැදිලි ඇති. අපි දැන් බලමු කොහොමද මේ C flute එක සර පිහිටන්නේ කියන එක ගැන. ඔගලන්ට මතකයිද මම කලින් වීඩියෝ වලදී කියලා දුන්නා කොහොමද අපි බටනලාවක ස්වර පිහිටන විදිහ නිවැරදිව හඳුනාගන්නේ කියලා. ඒකට මම පැටර්න් එකක් කියලා දුන්නා. ඒ පැටර්න් එකට තමයි ස්වර පිහිටන්නේ කියන එකත් මම කියලා දුන්නා. ඉතින් අපි බලමු ඒ පැටර්න් එක චුට්ටක් මතක් කරගෙන බලමු. ඕගලන්ට දැන් මේ වීඩියෝ එකේදී ඒක පැහැදිලි නැත්නම් කලින් වීඩියෝ වලට ගිහිල්ලා බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්න. ඒක ටිකක් මම සරලව පැහැදිලිව ගොඩ විලාවක් කරගෙන මම කියලා දුන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉන්නේ නැති කියලා. ඒක නිසා අපි අද ටිකක් වේගෙන් ඒක කරගෙන යමු. කාලයත් එක්ක කරන ගනුදෙනුවක් නිසා මේක. ඔයගොල්ලන්ට මතක ඇති කොහොමද මම කියලා දුන්නේ පැටර්න් එක ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි. මේකනේ පැටර්න් එක නේද? හරි. දැන් අපි බලමු C බඩලාව කොහොමද සරු සිදුරු කීකන්නේ කියන එක. මේ තියෙනවා අපි C1 එක ගැන කතා කරමු. C1 කිව්වත් double C කිව්වත් සරු සිදුරු පිහිටන්නේ එකම විදිහට අපි ගන්න. හරි. මේ තියෙන්නේ C බඩලාව. C බඩලාව කියන්නේ ඔක්කොම සිදුරු ටික වහපුවාම වාදනය වෙන්නේ මොකද? සාසරේ. හරිද? එතකොට සාසරේ වාදනය වෙන්නේ. ඔයගලන්ට දැන් මතක ඇති කලින් වීඩියෝ එකේදී මම කිව්වා අපි දැන් මේ පැටර්න් එක හදාගන්නේ කොහොමද කියන එක. හරි. අපි දැන් ලියනවා සාසරේ ඉඳලා උච්ච සාසරේ වෙනකන් තියෙන ස්වර 12. නะ? මාත් එක්කම කොලෙකුයි පෑනකුයි අරගෙන ඔයගොල්ලෝ ලියපනා ඔයගලන්ටත් මේ ගැන හොඳ අවබෝධයක් එයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ක්‍රියාකාරකමේ යෙදෙමු. ඉදනගම මේක අපි කරගෙන යමු. ඔයගලන්ට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එක ඔයගලන්ට තමයි විවෘත. ඕනම ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව වැඩිදුරටත් දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එක දාන්න. මම එහෙම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් අපි ලියමු සාසරේ ඉඳලා උච්ච සාසරේට යනකම් තියෙන ස්වර 12. එහෙනම් මම ලියනවා සා කොහොමද ලී ගා කෝමලක ශුද්ධක මා තීව්‍රම පා කෝමලක ශුද්ධද කෝමලනි ශුද්ධනි. ඊට පස්සේ උච්චස. හරි. දැන් දැන් සර 13ක් තියෙනවා. හරි. දැන් ඔන්න අපේ බර්ලාවේ සර තියෙන විදිය බලන්න තමයි යන්නේ. හරි. දැන් ඔන්න පැටර්න් එක තියෙනවා. සර ටික තියෙනවා. හරි. දැන් ඔන්න සුපුරුදු විදියට ඔන්න ඉස්සලාම ටෝන් එකක්.
ටෝන් එකක් කියලා කියන්නේ සෙමිටෝන් දෙකක්. සෙමිටෝන් එකක් කියලා කියන්නේ ස්වර භාගයක්, ටෝන් එකක් කියන්නේ සම්පූර්ණ ස්වරය. හරි. ඉස්සලාම් තියෙන ටෝන් එකක්. ඒ කියන්නේ ස්වර භාගය ඒවා දෙකක්. එතකොට දෙකක් වෙන්නවා. හරි. ඉස්සලාම් නිසා ඊට පස්සේ රි. ඊට පස්සේ නැවත ටෝන් එකක්. ටෝන් එකක් වෙන්නවා. එතකොට තියෙන මොකද්ද? දාසය. ඊට පස්සේ තියෙන සෙමිටෝන් එක. සෙමිටෝන් එක කිව්වේ ස්වර භාගයක්. හරි ඔන්න ස්වර භාගයක් ඔන්න පෙන්න. එතකොට තියෙන්නේ ශුද්ධ මා. ඊට පස්සේ නැවත ටෝන් එක. මා ඉඳලා ස්වර දෙකක් පෙන්න. එතකොට මොකද්ද? පාසරය. පාසරය. ඊට පස්සේ නැවත ටෝන් එක. පෙන්න. එතකොට තියෙන්නේ දාසරය නැවත ටෝන් එක න. එතකොට තියෙනවා නීසරය. ඊපස්සේ නැවතත් සෙමිටෝන් එක. එතකොට තියෙනවා සා සරය. උච්ච සාසරය. දැන් ඔන්න මේ තියෙන්නේ සී බටන ලාවක සර පිහිටන විදිය. පැහැදිලිද? මේ තියෙන්නේ සී බටන ලාවක සර පිහිටන විදිය. කියන්නේ සියලුම සිදුරු වහපුවාම වාදනය වෙන සාසරය. ඊට පස්සේ පිළිවෙලින් එක එක සිදුරු වැඩගෙන ඉද්දි වාදනය වෙන සොර ටික තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි ඔන්න බටනලාවේ අපි බටනලාව කනගත්තනේ. හරිද? ඔන්න බටනලාවේ බලමු දැන් කොහොමද සොර සිදුරු තියෙන්නේ. සියලුම සිදුරු වහපුවාම තියෙන සාසරය. පළවෙනි සිදුර විවෘත කරපුවාම වාදනය වෙනවා. මොකද්ද? ඊසරය. දෙවෙනි සිදුර විවෘත කරපුවාම වාදනය වෙනවා. දෙවෙනි සිදුර විවෘත කරපුවාම වාදනය වෙනවා ගාසරය. තුන්වෙනි සිදුර විවෘත කරපුවාම වාදනය වෙනවා මොකද? මාසරය. දැන් ඔයාලට මතක ඇතිනේ මම කිව්වා කොහොමද ඉන්දියානු ක්‍රමයට අපි හඳුන්වන්නේ සිදුර තුනක් විවෘත කරපුවාම වාදනය වෙන ස්වරයත් එක තමයි බටලාව හඳුන්වන්නේ කියන එක. ඔන්න දැන් සිදුර තුනක් විවෘත කරාම මොකද වාදනය වෙන්නේ? මාසරය. මාසරය කියන්නේ F note එක. එතකොට පැහැදිලි ඇති. ඇයි මේකට F flute එක කියලා කියන්නේ කියන එක. කියන්නේ සිදුර තුනක් විවෘත ප්‍රවාහ වාදනය වෙන ස්වරයත් එක්ක තමයි මේ බටනලාව ඉන්දියානු ක්‍රමයට හඳුන්වන්නේ. හරි. හරි. දැන් කතාව ඇති. ඊට පස්සේ තුන්වෙනි සිදුර විවෘත කරපුවාම මාසය. ඊට පස්සේ හතරවෙනි සිදුර විවෘත කරපුවාම මොකද්ද? පාසරය. ඊට පස්සේ පස්වෙනි සිදුර විවෘත කරපුවාම මොකද? දාසරය. ඊට පස්සේ හයවෙනි සිදුර විවෘත කරපුවාම මොකද්ද? දා නී සරය. නැවතත් සිදුරු සියල්ලම වහපුවාම නැවත සාසරය. මං හිතනවා ඔයගලන්ට දැන් මේ කියපු කාරණාව පැහැදිලි ඇති කියන එක. අපි නැවත පාරක් බලමු අපි කතා කරපු පිළිවෙලට කොහොමද මේ වැඩේ අපි කරේ කියන එක. ඉස්සලාම එක පැටන් එක අපි ලියාගත්තා. ඊට පස්සේ දෙක සර 13 අපි ලියාගත්තා. සර 13 කියන්නේ අපි දැන් බලන්නේ සී ෆ්ලූට් එක ගැන. සී කියලා කියන්නේ සාසරය. එතකොට සාසරයේ ඉඳලා උච්ච සාසරයට යනකන් තියෙන සර 13 අපි පිළිවෙලට ලියාගත්තා. හරිද? ඉස්සලාම අපි කරාම කත අපි පැටන් එක ලියාගත්තා. ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් කියන පැටන් එක ලියාගත්තා. දෙවෙනියට කරේ අපිට අවශ්‍ය වෙන්නේ සී බටනලාවේ ස්කේල් එක කොහොමද තියෙන එක ගැන දැනගන්න. ඒක නිසා සී කියලා කියන්නේ සාසරයට. ඒ නිසා අපි සාසරයේ ඉඳලා උච්ච සාසරයට යනකම් තියෙන සර 13 අපි ලියාගත්තා. ඊට පස්සේ තුන්වෙනි පියවර ඉදිරිය අපි ගත්තේ මේ පැටර්න් එකට අනුව මේ ස්වර ධාතුනේ අවශ්‍ය ස්වර ටික අපි මෙහෙම ලියාගත්තා. ඒකට කොහොමද ආවේ? ඉස්සලාම ටෝන් එකක් කිව්වේ මොකද්ද? සම්පූර්ණ ස්වරයක්. සෙමි ටෝන් එකක් කිව්වේ ස්වර භාගයක්. හරි. ඉස්සලාම සාසරේ ඉඳලා ටෝන් එකක් කියන්නේ රී ස්වරය. නැත්නම් ටෝන් එකක් එතකොට ගා ස්වරය. ඊට පස්සේ සෙමි ටෝන් එකක් සෙමිටෝන් එක කියන්නේ ගා. ඉඳලා ඊට පස්සේ මාසරය, ශුද්ධ මාසරය. ඊට පස්සේ නැවත ටෝන් එකක් මාවල ඉඳලා ටෝන් එකක් කියලා කියන්නේ පාසරය. ඊට පස්සේ නැවත ටෝන් එකක් පාවල ඉඳලා ටෝන් එකක් කියලා කියන්නේ දාසරය.
ඊට පස්සේ නැවත ටෝන් එකක් දාවල ඉඳලා ටෝන් එකක් කියලා කියන්නේ නීස්වරය ඊට පස්සේ නැවතත් සෙමි ටෝන් එකක් එන්නේ නැවත උච්ච සාස්වරය හරි ඊට පස්සේ අපි පැහැදිලිව ලියාගත්තා අපි කරේ ඒක අපි පැහැදිලිව ලියාගත්තා අපි පැහැදිලිව ලියාගෙන ඊට පස්සේ බටනලාවේ සියලුම සිදුරු වැහුවයින් පස්සේ වාදනය වෙන සරේ තමයි මෙතන තියෙන පළවෙනි සරේ ඊට පස්සේ එක් එක් සිදුර විවෘත කරගෙන එනකොට එක් එක් සිදුර විවෘත කරගෙන එනකොට පිළිවෙලට සර ටික වාදනය වෙනවා ඔන දැන් තේරෙනවා ඇති ඩබල් ජී ෆ්ලූට් එකට වඩා මේක ලේසිද කියන එක නේ පැහැදිලි වෙනවා ඇති අපි දැන් බලමු බටලාවක් ආධාරයෙන් එක කතා කරලා ඔන්න සියලෝම සිදුරු වහපුවාම මේ තියෙන සී ෆ්ලූට් එක සියලෝම සිදුරු වහපුවාම සාසරය ඊසරය ගාසරය මාසරය පාසරය දහසරය නීසරය නැතත් සියලුම් සිදුරු හපවාම සාස්වරය හරි එතකොට දැන් අපි කලින් ජී බරලාව කොමද අපි කතා කරේ සා රි ගා භාගයක් කැල්ලා ම ඊටසේ පා දා නී ස අපි මේ විදිහටනේ කතා කරේනේ අපි මේ විදිහටනේ කතා කරේ අපි දැන් බලමු C float එකකින් ඒ G float එක වගේ අපි play කරොත් වාදනය වෙන සර ටික මොනවාද කියන එක ගැන මේ තියෙනවා C float එක එතකොට C float එකේ double G float එක එන්න double G float එක මේ තියෙනවා C float එක මේක පැහැදිලිව අහගන්න නිරවුල්ව අහගන්න පැටලෙවි ඒක නිසා හොඳ අවධානය දීලා හොඳම අවධානය දීලා මේක හොඳින් අහගන්න ඔන්න දැන් මේ තියෙනවා G බටනලාව මේ තියෙනවා C බටනලාව ඔන්න දැන් මේ G බටනලාවේ සිදුරු තුනක් වහපුවාම වාදනය වෙන්නේ සාස්වරය ඒ වුණාට C බටනලාවේ සිදුරු තුනක් වහපුවාම එහෙම නැත්නම් සිදුරු තුනක් විවෘත කරපුවාම වාදනය වෙන්නේ මොකද්ද එදින මොකද්ද මාසරය එතකොට C බටනලාවක අපි ඩබල් ජී බටනලාවේ වගේ වාදනය කරා නම් එතකොට ජී ජී බටනලාවක සාසරය කියලා අපි සී බටනලාවක වාදනය කරන්නේ මාසරය. පැහැදිලිද? මම ආයෙ පාරක් කියනවා. ජී බටනලාවක සාසරය කියලා අපි වාදනය කරොත් සී බටනලාවකින් සී බටනලාවේ වාදනය වෙන්නේ මාසරය එතකොට ජී බටනලාවක පාසරය සියලුම් සිදුරු වහපුවාම ජී බටනලාවක වාදනය වෙන්නේ පාසරය එතකොට ජී බටනලාවක පාසරය කියලා අපි සී බටනලාවකින් වාදනය කරොත් වාදනය වෙන්නේ මොකද්ද සී බටනලාවක වාදනය කරොත් මොකද්ද වාදනය වෙන්නේ සාසරය පැහැදිලිද G button අලාවක අපි කලින් ඉගෙන ගත්තේ මොකද්ද float එක අපි කලින් begin lesson series එකේදීම අපි ඉගෙන ගත්තේ double G button අලාවක සර පිහිටන විදිහයි ඒකෙන් කොහොමද වාදනය කරන්නේ වාදන දක්ෂතාව කොහොමද හදාගන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ නේද ඔන්න දැන් G button අලාවේ C button අලාවේ ඔන්න මම දැන් වෙනස කියනවා හරි G button අලාවේ සියලුම සිදුර වහපුවම වාදනය වුණේ මොන සරියද ජී බටනලාවේ සියලුම සිදුරු වහපුවාම වාදනය වුණේ පාසරය. හරිද? අපි සී බටනලාවේ සියලුම සිදුරු වහපුවාම මොකද වාදනය වෙන්නේ? සරය. ඔව් දැන් අපි කතා කරා මොකද්ද? සාසරය. නේ? සාසරය. හරි. මම හිතනවා අද මේ කියලා දුන්න කාරණාව පැහැදිලි වෙන්නේ නැති කියලා අපි දැනට කතා කරා. මේ පළවෙනි වීඩියෝ එක විදිහට C බටනලා ගැන කරන්න beginner lesson series එකේ අප්ඩේට් එකක් මේක මම කලින් කතා කරේ double G float එකක් ගැන double G එහෙම නැත්නම් G වර්ගයේ බටනලා වල කොහොමද අපි
වාදනය කරන්නේ සුර වාදනය කරන්නේ කියන එක ගැන ඒ ගැන තමයි මම වැඩිදුර සාකච්ඡා කරේ ගොඩක්ම සාකච්ඡා කරේ අද ඉඳලා මම ගොඩ දෙනෙක් ඉල්ලීම් මත මම කලින් කියපු ගැටලු කියන්නේ ඩබජී පටලාවත් සාමාන්‍ය මිලින් වැඩි ඒක ඊට පස්සේ දෙවෙනි කාරණාව සර සිදුරු දුරින් පිහිටෙන නිසා ඉලි තියන්න අමාරුයි ඉතින් ඒක නිසා මුලින්ම පුරුදු වෙන කෙනෙක්ට සී බටලාවක් ගත්තොත් ඔගොල්ලන්ට මිල ප්‍රශ්නෙත් හරි ඒ වගේම තමයි සිදුරු ළඟින් තියෙන නිසා පුරුදු වෙන්නත් ලේසි ඒ වගේම තමයි ඔගලන්ට තේරෙන්නේ නැති මේ සරඩා පීටන විදිහ බොහොම සරල විදිහට දැන් අපි ජී බටලාවකින් මාසරේ වාදනය කරනවා කියමු මාසරේ වාදනය කරන්න මෙහෙම සර මේ සරේ වාදනය කරන්න මාසරේ වාදනය කරන්න සිදුර භාගයක් තමයි විවෘත කරන්නේ මේක ගොඩ දෙනෙක්ට අමාරුයි ගොඩ දෙනෙක්ට මේක ගැටලුවක් ගොඩ දෙනෙක්ට මට කියපු මට දැන් කතා කරපු ගොඩ දෙනෙක් මට කියපු ගැටලුවක් තමයි මාසරේ හරියට වාදනය වෙන්නේ නැහැ මාසරේ හරියට වාදනය වෙන්නේ නැහැ කියන කතන්දරේ ඉතින් මාසරේ හරියට වාදනය වෙන්නේ නැහැ කියන කතන්දරේට මම ඒගොල්ලන්ට සොලියුෂන් දීලා තිබ්බේ ඒ වගේම තමයි මම කලින් ඊයකත් කිව්වා එහෙම සර හරියට වාදනය වෙන්නේ නැත්නම් කොමල සර එහෙම හරියට වාදනය වෙන්නේ නැත්නම් උගලෝ කොහොමද මේ නෝට්ස් හදා ගන්න ඕනේ කියන එක ගැන එතකොට අපිට කොමල සර එහෙම වාදනය කරන්න ඕන නම් ඒ බඩලාවෙන් අපිට කොමල සර වාදනය කරන්නේ අඩක් විවෘත කරලා එතකොට ඒ අඩක් විවෘත කිරීමේදී හරියටම නෝට් එක අපිට වාදනය කරන්න ඒක බටලා විදිහට වෙනස් වෙනවා ඉතින් ඒක නිසා හරියටම වාදනය කරන්න ඕන නම් ඒ තියෙන හරි පොෂන් එක බලාගන්න ඔගලට මම කිව්වා ටියුනරයක් තියාගෙන ටියුනරේ හරියට එන විදිහට ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න එතකොට ඔගලන්ට ඒ ස්වර ටික හදාගන්න ලේසි කියලා නමුත් දැන් සී බටලාවේ තියෙන වාසිය කියලා කියන්නේ සී බටලාවේ තියෙන වාසිය මේ සිදුරු සුසර කරලා තියෙන්නේ සීස් කියලා එකට එහෙම නැත්තම් සර සප්තකයේ තියෙන්නේ සරිගම පද නිසා කියන අපි සාමාන්‍ය වාදනය කරන ස්කේල් පැටර්න්. ඒ කියන්නේ සම්පූර්ණ සිදුරක් විවෘත කරපුවාම එක සිදුරක් සම්පූර්ණ විවෘත කරපුවාම වාදනය වෙන්නේ සම්පූර්ණ ස්වරයන්. ඒ කියන්නේ මේ තියෙන්නේ අපි දැන් සී ස්කේල් එකනේ මේ සරිගම පද නිසා. අපි මේකනේ වාදනය කරන්නේ. නේ. අපි දැන් මේක වාදනය කරන නිසා මේකේ එක් එක් සිදුරු විවෘත කරපුවාම අපිට සර ටික වාදනය කරගන්න පුළුවන් මේකේ හාෆ් නෝට් ප්ලේ කරනවා ඒ කියන්නේ හිතන්න කොමල රී කොමල ගා තීව්‍ර මා ඊට පස්සේ කොමල දා කොමල නි අන්න ඒ සර වාදනය කරද්දී විතරයි මේ සිදුරු අඩක් විවෘත කරන්න මේ සිදුරු අඩක් විවෘත කරන්න මම ඉදිරියේදී ඒ ගැන තව දුරටත් මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියන එක අපි දැන් මේ ලෙසන් සීරීස් එක යන්නේ පටන් ගත්තේ ඉතින් මේ පළවෙනි ලෙසන් එක විදිහට අද මම ඔයගලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ මේ බටනලාවේ සී බටනලාවේ කොහොමද සර පිහිටන්නේ කියන එක ගැන ඉතින් මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා නිවැරදිව වාදනය කරන්න වාදන දක්ෂතාව කොහොමද අදාගන්නේ නිවැරදිව හඬ උත්පාදනය කර ගැනීම ගැන කලින් වීඩියෝ එකකට වඩා කලින් බිගින් ලෙසන් සීරීස් එකකට වඩා ටිකක් වැඩිදුර විදිහට කොහොමද ඒක කරන්නේ කියන එක ගැන ඊට පස්සේ ඒ වගේම තමයි මේ බඩනලාවේ හඬ ඩබල් ජී බඩනලාවට වඩා ටිකක් තීව්‍ර නිසා කනට ටිකක් ප්‍රියයි කනට ටිකක් ප්‍රියයි ඉතින් ඒක නිසා ඕගොල්ලෝ යනවා නම් ඩබල් ජී බඩනලාවට යනවා නම් ගොඩක් හොඳයි ගොඩක් හොඳයි ඩබල් ජී බඩනලාවකට යනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න තියෙන ඊළඟට තියෙන හොඳම බඩලාව තමයි මේ සී බඩලාව කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ලෙසන් සීරීස් එකක් විදිහට මේ සී බඩලාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගලන්ට බඩලා මිලදී ගන්න අවශ්‍යයි නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ කන්ටැක්ට් නම්බරය දාලා තියෙනවා WhatsApp කන්ටැක්ට් නම්බරය. ඉතින් ඒකට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න මහා පරිමාණයෙන් පටලා නිෂ්පාදනය කරන්නේ නැහැ අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කතා කරන්න එතකොට ඔයාගේ විදිහට ඔයාට බටලාවක් හදලා දෙන්න පුළුවන් ඉතින් ඒකත් මතක් කරන ගම ඔයගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා දැන් subscribe කරන්න ඒත් එක්කම තමයි යහපැත්තේ තියෙන
බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබුණොත් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා සැනින් නොටිෆිකේෂන් එක ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි බටලා වාදනයට කැමති ඕගොල්ලන්ගේ යාළුවොත් ඉන්නවනම් යාළුවන්ටත් ඉගෙන ගන්න. මේ වීඩියෝස් අනිවාර්යෙන් ෂෙයා කරන්න කියලාත් මම ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේම වැදගත් වීඩියෝවක් සමග හමු වෙන තෙක් ඔබ සැමට